ආයුබෝවන් LBC 34 සේවයට ඔබ සැමව ආදරයෙන් පිළිගන්නවා. නොවැම්බර් මාසයේ සිදුවන ග්‍රහ මාරුවත් සමග ඔබගේ ලග්න බලාපල අනුව කෙසේ බලපායිද කියලා අපි බලමු. මේ 2022 වසර අවාසනාව රැගෙන ආ වසරක් විදිහට අපි සියලු දෙනාම දන්නවා. යම් යම් ග්‍රහ දේවල් නිවේදනය කිරීම මේ ග්‍රහ තාරකාමගෙන් සිදු වෙනවා. ඒවත් මේ ලෝකයේ සිදුවන යම් යම් කොටස් නිසා ඒ ඔබගේ කර්ම ශක්තියත් සමග සිදුවන දේ පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි මේ ජ්‍යොතිෂ මගින් සිද්ධ වෙන්නේ. අපි කතා කරමු අපේ ලග්න 12 පළමුවෙනි ලග්නය මේෂ ලග්නය පිළිබඳව. කුජ ග්‍රහයා නොවැම්බර් මාසයේ 3 වෙනි ගමන් කරනවා ඔබගේ. ඒ වගේම මේකෙන් පෙන්눔 කරනවා සහෝදරයින් සහ මතක ශක්තිය පිළිබඳව තමයි පෙන්눔 කරන්නේ. ඔබගේ පෞරුෂ කැපී පෙනෙන හොඳ කාලපරාසයක් උදා වෙනවා. සහෝදර සහෝදරියන් පහත් කොට සලකලා කටයුතු කරන්න එපා. තමන්ගේ අයව තමන් සතුරන් බවට පත් කරගන්න හදන්නත් එපා මේ කාලවකවානුවේ. මොකද මේ නොවැම්බර් මාසය අවබෝධයෙන් තමයි ඔබ කටයුතු කරගන්නට ඕනේ. ඒ වගේම තමයි අධ්‍යාපනය හදාරන දරුවන් වෙනත් බාහිර කටයුතු වල නියැලෙන්නේ නැතුව මූලික තැනක් අධ්‍යාපනය වෙනුවෙන් දෙන්න මේ කාලවකවානුවේ ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි කතා කරන්නේ වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ මේ ඔබට මෙම මාසය මොන විදිහටද බලපාන්නේ කියලා අපි බලමු. බුද්ධිමය කටයුතු සඳහා ඉතා සුබ කාලයක් තමයි උදා වෙන්නේ. ඔබගේ දියුණුව නව නිර්මාණ පෙන්눔 කළ හැකි කාලය. ඒ වගේම තමයි ඔබට තවත් කියන්නට ඕනේ සිකුරු 6 වැනි සිතීම ඔබගේ රෝග ප්‍රීඩා පෙන්눔 කරන කාලයක්. දියවැඩියාව සෙම් රෝග රුධිර පීඩනය වගේ තියෙනවා නම් ඔබ මේ කාලේ විශේෂයෙන් ඔබගේ ලෙඩ රෝග පිළිබඳව උනන්දුවක් සැලකිල්ලක් දක්වන්නට ඕනි. නිසි ප්‍රතිකාර ඒ නිසි අවශ්‍ය වේලාවට ලබා ගන්න කටයුතු කරන්න. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. මේ ළඟට අපි කතා කරන්නේ මිතුන ලග්නය. මිතුන ලග්නයේ මේ ඔබ පිළිබඳව අපි දැන් කතා කරන්නේ ලග්නාධිපති බුධ ග්‍රහයා ආ සමාන යෝගයක් උදා වේ තියෙනවා. ඔබට ඒරාෂ්ටක කාලයක් උදා වී ඇති මේ කාලවකවානුවේ ග්‍රහ බලපෑමක් පැවතීම මේ අවස්ථාවේ ඔබට සුබයි. ඒ වගේම ඔබගේ දූ දරුවන් පිළිබඳව කතා කළොත් අධ්‍යාපනයට මුල් තැන ලැබෙන කාලයක් තමයි මේ උදාවන්නේ. එහෙමත් නැත්නම් ඔබ මිතුන ලග්නයේ කෙනෙක් නම් අධ්‍යාපන නිරත වෙනවා නම් ඔබට සුබ කාලයක්. තරඟ විභාග කටයුතු වලටත් සුබ කාලයක්. වගේම තමයි රැකියාවේ තරඟ විභාග වලටද හොඳයි. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. කටක ලග්නය. කටක ලග්න හිමි ඔබ විවාහ කටයුතු අපේක්ෂාවෙන් ඉන්නවා නම් මේ නොවැම්බර් මාසයේ මුල් සති දෙක කාලය අතහැරලා දාලා ඉන්පස්සේ කටයුතු කරන්න. මොකද මල වියෝගය සහ සස යෝගයක් උදා වී ඇති කාලයක් තමයි මේ ඔබට ගෙවෙන්නේ. සිකුරු ශක්ෂේත්‍ර බලයේ ඉන්න නිසා කාන්තා පාර්ශවයේ අතර ජනප්‍රිය වෙන්න පුළුවන් කාලයක් තමයි උදා වෙන්නේ. ඒ කියන්නේ ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ නරක පැත්තට නෙමෙයි කාන්තාවන්ගේ ආකර්ෂණය ලබන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ කලාවට ලැබෙනම් මේ උදා වෙන්නේ සුබ කාලයක්. රැකියාවේ අවුල් වියවුල් යම් යම් පෙන්눔 කරනවා. සුළුසුළු දේවල් ඒවා නිරවුල් කරගන්න ඔබගේ බුද්ධිය කල්පනා කරලා දෙපාරක් තුන් පාරක්ම හිතලා ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මහන්සි වෙන්න එකපාර තීන්දුව తీරන ගන්න යන්න එපා. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි කතා කරමු සිංහ ලග්නය. සිංහ ලග්න හිමි ඔබට කතා කළොත් ලග්නාධිපති ග්‍රහයා බුධ හා කේතු හා සිකුරු සමග යෝග වේ තමයි මේ දිනවල කටයුතු සිද්ධ වෙන්නේ. අධ්‍යාපනය පිළිබඳව ඔබට උනන්දු වන්නට සිද්ධ වෙනවා. තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට සුබ කාලයක්. ඒ වගේම තමයි රැකියාවේ යම් යම් ගැටලුකාරී තත්ත්වයක් තිබමනම් ඒවා මගහැරිලා රැකියාවේ උසස් වීමක් පෙන්වුම් කරනවා. සතුරු බලපෑම් ඔබට පාලනය කර ගැනීමට හැකිවන කාලයක්. යම් යම් සතුරු කරදර ඉරිසියාවට එක එක දේවල් වෙනව ඒව මහලුකු දේවල් නෙමෙයි පුංචි පුංචි දේවල්. ඒ දේවල් ඔබට පාලනය කරගන්නට පුළුවන්. ඉතින් ඔබටද ජය ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි කතා කරන්නේ කන්‍යා ලග්නය.
කන්‍යා ලග්නය සනි බුධ ග්‍රහය සහ රවි ග්‍රහය නීච වෙලා ශක්ෂේත්‍ර බලයේ තමයි මේ වෙලාවේ ගමන් කරන්නේ. ඒකට සිකුරු නීච බල ග්‍රහයෝගයක් උදා වෙලා තියෙනවා. මේන් කියන්නේ ඒ කියන්නේ අදෘශ්‍යමාන ගුප්ත බලපෑම් වල බියජනක කාලයක් උදා වෙන්න පුළුවන්. ඒ තමයි රවි කාරක ග්‍රහය නීච වෙලා ගමන් කරන්නේ. සෙල්ලක්කාර සිකුරු සමග නිසා අනවශ්‍ය මිල මුදල් වියදමක් පෙන්නුම් කරනවා. ඇස දත් ආබාධ පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා කළොත් මේ කාලේ පරිස්සම් වෙන්න වෙනවා. මුලින් කිව්වා වගේ අදෘශ්‍යමාන ගුප්ත බලපෑම් තියෙනවා කිව්වනේ. ඉතින් මේ නිසාම ඔබ මිත්‍යා දේවල් වලට නැඹුරු වෙන්න පුළුවන් කාලයක්. ඊට වැඩිය හොඳයි තමන් අදහන ආගම පිළිබඳව විශ්වාසයෙන් වෙනදට වඩා කටයුතු කරලා ඔබට කැමති ඔබගේ ආගමානුකූලව දානමානයක් දීලා ඒ පින් පමුණවන්න පුළුවන් නම් මියගිය ඥාති කෙනෙක්ට හෝ මියගිය සියලු ඥාතීන්ට පින් පමුණවන්න පුළුවන් නම් ඔබට මේ දේවල් මගහරවා ගන්නට පුළුවන්. ඔබටද ජය ප්‍රාර්ථනා කරනවා. මේ ළඟට අපේ ලග්න කේන්ද්‍රය තුලා ලග්නය. තුලා ලග්න හිමි ඔබ ලග්නයේ මේ දවස්වල ගමන් කරන්නේ ග්‍රහ මණ්ඩලයේ පියා. ඒ කියන්නේ ග්‍රහ මණ්ඩලයේ පියා කියලා අපි හඳුන්වන්නේ රවි. රවි සමග ගමන් කරන්නේ. පෞර්ෂයේ යම් යම් අඩුපාඩුකම් තිබුණා නම් මේ කාලවකවානුවේ ඒ අඩුපාඩු මග හරවා ගැනීමට පුළුවන් වන කාලයක්. ඒ වගේම තමයි පෞල් ජීවිතය පිළිබඳව කතා කළොත් යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් පෙන්නුම් කරනවා. ඒ නිසා ඔබට කියන්නට ඕනි ඉවසීමෙන් කටයුතු කරන්න, බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී පරිස්සම් වෙන්න. ඔබ මෙතෙක් කාලයක් ණය ගනුදෙනු කරලා තිබුණ නැත්නම් කාත් එක්කවත් ණයට මිල මුදල් ඉල්ලගෙන තිබුණ නැත්නම් පොලියට මිල මුදල් අරගෙන තිබුණේ නැත්නම් තව ටික කාලයක් ඒ විදිහටම ඉවසගෙන ඉන්න. මොකද ඔය ණය ගනුදෙනු මේ කාලවකවානුවේ කරන්න යන්න එපා. ඒ වගේම අලුතින් දේවල් පටව ගන්න එපා. පුළුවන් තරම් ධර්මානුකූලව හැසිරෙන්න ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. මේ ළඟට අපි කතා කරන්නේ වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ මේ ඔබ අයහපත් දේවල් වලට යොමු වෙන්න ඉඩ කඩ මනස එහා මෙහා වෙන කාලයක්. ඒ හින්දා අවදානම් කටයුතු කරන්නට යන්න එපා. ඔබ යන්ත්‍රෝපකරණ සමග ගනුදෙනු කරන කෙනෙක් නම් එය ඉතා පරිස්සම්ව කල්පනාකාරීව ඒවා පරිහරණය කරන්න. එමත් නැත්නම් රථ වාහන පදවන කෙනෙක් නම් එමත් නැත්නම් ගින්දරත් සමග කටයුතු කරන කෙනෙක් නම් ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. දුම්වැටි මද්‍රව්‍ය වලට ඇබ්බැහිලා සිටිනවා නම් ඔබ භයානක විදිහට ශල්‍ය කර්ම වලට භාජනය වීමක් පෙන්නුම් කරනවා. එහිඳා ඔබගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න, ඔබ වැඩ කටයුතු කරද්දී පරිස්සම් වෙන්න කියලා ඉල්ලනවා. ඔබ පිළිබඳව බග බලා ගන්න. ඒ වගේම ඔබගේ පියාගේ රෝගාතුර බවක් මේ අවස්ථාවේ පෙන්නුම් කරනවා. ඒ නිසා අවධානයෙන් කටයුතු කරන්න ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. මේ ළඟට ලග්න රාශියේ ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබ සෙනසුරු ඒ රාශිතකයේ අවසන් කාලය ගුරු හතරවැන්නේ ගමන් කරද්දී සුභ කාලයක් නෙමෙයි පෙන්නුම් කරන්නේ. යම් සහනශීලී බවක් පමණයි පෙන්නුම් කරන්නේ. ඔබ මොනතරම් ආර්ථික අපහසුතා පැමිණියත් මේ නොවැම්බර් මාසයේ ඔබටත් පවසන්න තියෙන්නේ ණය ගනුදෙනු වලින් වැළකීලා ඉන්න, ණයක් ලබා ගන්න එපා. පොලියට මුදල් ලබා ගන්න එපා. ඒ වගේම තමයි දේපල අලෙවි කිරීම, එහෙමත් නැත්නම් දේපල මිලදී ගැනීම සිදු කරන්න එපා. කොටින්ම කිව්වොත් ඔබ මුදල් පරිහරණය කිරීමෙන් වළකින්න. ලොකු ලොකු මිල මුදල් පරිහරණය කිරීමෙන් වළකින්න. ආගමික කටයුතු වල නිතරම නිරත වෙන්න, භාවනා කරන්න, ජය පිරිත අහන්න, මෝර පිරිත අහන්න, සජ්ජායනය කරන්න, පුළු පුළුවන් හැම වෙලාවෙම බුද්ධියෙන් කල්පනා කරලා කටයුතු කරන්න. ඔබට මේ කාලවකවානුව හරිම ව්‍යාකූල ආර්ථික අපහසුතා පෙන්නුම් කරන ප්‍රශ්න කරදර බාධක පැමිණෙන කාලයක් තමයි පෙන්නුම් කරන්නේ. එනිසා නිතරම ධර්මානුකූලව ජීවිතය ගෙවන්න, ගත කරන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය. මේ ළඟට මකර ලග්නය පිළිබඳව කතා කළොත් මකර ලග්න හිමි ඔබට සෙනසුරු ග්‍රහයාගේ අධිපතිත්වය හිමි ඔබගේ කේන්ද්‍රයේ සෙනසුරු ගමන් කරන්නේ
योग वेला लग्न हा जन्म ए राष्ट्रकयक हा लग्न ए राष्ट्रकयक पवतिनवा मे काले එවගේම තමයි උන්නතිකාමී ගුණයෙන් යුක්ත වූ ඔබ වැඩිපුර භෞතික සම්පත් එකතු කරන්න හදන්න එපා. මේ කාලයේදී ගොවිතැන් කටයුතු ඉඩකඩම් වලින් අපේක්ෂාගත ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කාලයක් නෙමෙයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කාලයේදී මකර ලග්න හිමි ඔබට සෙනසුරු ඔළුවේ ගමන් කරද්දී ප්‍රීඩාකාරී බවක් නිතරම දැනෙනවා. සෙනසුරු කියන්නේ आदाय मार्ग वर्धने दिन ग्रहयक निमेंदा मे काल वकमानवे हरी अमारवेन्दमय ओबट आदाय मार्ग इड हेदेन्नी එවගේම ඒ රාශිතක දෙකක් නිර්මාණය වෙනම මේ නොවැම්බර් මාසයේ ඔබගේ ලග්නේ මේ නොවැම්බර් මාසෙත් ඔබගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනදාට වැඩිය සමීපතමයේගේ කම්පනයක් පෙන්නුම් කරනවා එවගේම කල්පනාකාරීව කටයුතු කරන්න ඔබටද ජය ප්‍රාර්ථනා කරනවා මේ ළඟට අපි කතා කරන්නේ කුම්භ ලග්නය කුම්භ ලග්න හිමි ඔබට දොළොස්වැන්නේ ගමන් කරනවා චන්ද්‍රයාත් සමග යෝග වෙලා ඔබට පෙන්නුම් කරනවා සෙම් බහුල රෝගී තත්ත්වය ඒ නිසා වෙනදට වැඩිය අවධානයෙන් සෞඛ්‍ය පිළිබඳව කටයුතු කරන්න වෘත්තිමය කටයුතු වලට බාධාවක් පෙන්නුම් කරන්නේ නැහැ මේ කාලයේදී දරුවන් පිළිබඳව කතා කළොත් යම් යම් මානසික පීඩාවන්ට මුහුණ දීමට හැකියාවක් පවතිනවා තැම්පත් ධනය කුමන හෝ හේතුවකටවත් අරගන්න හදන්න එපා යම් කිසි මුදලක් ඔබට ලැබෙනවා නම් ඒ ලැබෙන මුදලෙන් මේ වියහියදම් පරිහරණයට ගන්න ඒ තැම්පත් ධනය ඒකට අරගෙන යොදවන්න හදන්නට එපා ආගමික නඹරුව පිළිබඳව කතා කළොත් ආගමික නඹරුව අවම මට්ටමක තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා ඔබ ආගමික වත්පිළිවෙත් පිළිබඳව නඹරුවක් දක්වන්න කියලා ඔබට මතක් කරනවා. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. මේ ළඟට අපි කතා කරන්නේ ලග්න රාශියේ අවසන් ලග්නය වන මීන ලග්නය පිළිබඳව. රවි, සිකුරු, බුධ, කේතු එකතුව ගමන් කරනවා මේ මීන ලග්නය. ඔබට යමක් සිද්ධ වෙන්න කලින් යම්කිසි ඉඟියක් මගින් දේවල් පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ඔබ ආගමික පත්පිලිවෙත් පිළිබඳව නියෝජනය කරන කෙනෙක් නම් ඔබට යම් යම් දේවල් දේශනා කරන්න ඉගැන්වීම් කරන්න මේ කාලේ ඉතාම යහපත්. බුද්ධිමත්ව විචාරශීලීව කටයුතු කරන්න පුළුවන් කාලයක්. ඔබගේ පවුල පිළිබඳව කතා කළොත් පවුලේ ඥාතීන් පිළිබඳව කතා කළොත් පවුලේ අය සමග දුරස් බවක් පෙන්නුම් කරන කාලයක්. හැඟීමට වඩා බුද්ධිය මෙහෙවා කටයුතු සිද්ධ කරන්න මේ කාලවකවානුවේ ඔබට වාසි සහගත තත්ත්වයන් සහ සමාජයේ ආකර්ෂණීයත්වය සමාජයේ පිළිගැනීම ලබා ගැනීමට පුළුවන් වන කාලයක් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා ඉතින් LBC ජ්‍යොතිෂ සේවයේ අපි 2022 නොවැම්බර් මාසයේ ලග්න පලාපල හොඳ නරක සහ මධ්‍යස්ථව සිදුවන්න පුළුවන් පෙර ආත්මවල අකුසල කර්ම පළ දෙන්න අවස්ථාව වැඩි මේ හැමදේම සමස්තයක් විදිහට කියන ලග්න පලාපල ඔබගේ ජන්ම පත්‍රයෙන්ම නොවන නිසා යම් යම් වෙනස් වීම් සිදුවන්නට පුළුවන් මේ හැමදේටම වඩා ඔබ ඔබව විශ්වාස කරලා බුද්ධියට තැනක් දීලා කටයුතු සිද්ධ කරන්න ඔබ සැමට මේ කාලේ සාර්ථකව ජීවිතය ගත කරන්නට ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට තෙරුවන් සරණයි